අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඖෂධ ගැනීම ආහාර පාලනය සහ ව්‍යායාම වහම අනබන්නේ දියවැඩියා රෝගීන්ගෙන් පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ඉල්ලයි ආර්ථිකයේ ගොඩගත හැකි වූද මිය යන මිනිසුන්ට පණතිය නොහැකි බව වජිර කියයි රනිල් වික්‍රමසිංහ විනාශකල ආර්ථිකයේ ගොඩගත්තේ තම ආණ්ඩුව බව ඇමති ජොන්ස්ටන් කියයි දියවැඩියා රෝගීන් ආහාර පාලනය සේම කෙසේ හෝ නිවෙස් තුලම වහා ව්‍යායාම ආරම්භ කළ යුතු බව පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සියතට ප්‍රකාශ කළා එසේම නියමිත ඖෂධ නිර්දේශිත මාත්‍රාවෙන් ලබා ගැනීම අනිවාර්ය බවද ඇය ප්‍රකාශ කරනවා දියවැඩියාව නිසි පාලනයකින් තොර අවස්ථාවක කොවිඩ් වෛරසයද වැළඳුනහොත් බරපතල ජීවිත තර්ජනයක් ඇති විය හැකි බවද රේණුකා ජයතිස්ස මහත්මිය සියතට ප්‍රකාශ කළා දිනකට අඩුම ගානේ පැය භාගයක ප්‍රමාණයක්වත් ව්‍යායාමයක් කිරීම ඉතාමත්ම වැදගත් වෙනම තමන්ගේ නිවස ඇතුලේ තමන්ගේ ගෙදර ගෙවත්te හරි ඒ විදිහට මොනවා හරි ව්‍යායාමයකට ඇවිදීම ඒ වගේ දෙකට පෙළමිනේක ඉතාමත්ම වැදගත් වෙනවා විශේෂයෙන්ම දියවැඩියාව පවතින රෝගියෙක් නම් අනිවාර්යයෙන්ම දවසකට පැය භාගයක ව්‍යායාමයක් කිරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා මොකද තමන් ඖෂධ ලබා ගත්තත් සමහරලාට අපි ඒ දින නිසිලස ආහාර ලබාගෙන ව්‍යායාමයට පෙළඹුණේ නැතිනම් සමහරලාට දියවැඩියාව තත්ත්වය වැඩි වීම वैद्युपतिमारेहत्वर्ग पावी අවශ්‍ය වෙනවා මොකද අපි දන්නවා දියවැඩියාව රෝගයකදී ඖෂධයක් ලබා දෙන්නේ ඒ තත්ත්වයේ රුධිරයේ තියෙන සීනි තත්ත්වය පාලනය කරගන්න බැරි වෙච්ච අවස්ථාවද ඊට අමතරව අන්තර් සාධක තියෙන කොට ඒ කියන්නේ සමහරලාට හෘද රෝග හැදිච්ච අය ඒ වගේ අයට අනිවාර්යයෙන්ම ඖෂධ ලබා දෙනවා ඉතින් මේ කාලේදී ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මේ ඖෂධ නිසියාකාරව ලබා ගැනීම ඖෂධ නිසියාකාරව අපි ලබා ගත්තේ නැත්නම් අපි දන්නවා දියවැඩියා රෝගයේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ රෝගය නිසා අපේ වකුගඩු නැති වෙන්න පුළුවන් ඒ වගේම අපේ ඇස්පෙනීමට මේක බලපානවා. ඉතින් මේ වගේ ගොඩාක් සාධක තියෙනවා දියවැඩියාව රෝගියත් එක්ක අපි තවදුරටත් බෙලහීන වෙන තත්ත්වයන් වලට නැඹුරු වෙනවා. වෛද්‍ය උපදෙස් අනුව ලැබුණු ඖෂධ නිතිමතා ලබා ගැනීම ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා මේ ලොක්ඩවුන් කාල සීමාව තුළ. බොහෝ හිත හොඳ පරිත්‍යාගශීලී මිනිසුන් අතර කල දුටු කල වල ඉහින මිනිසුන්ද ඕනෑතරම් සිටිනවා. පාර අද්දර බුලත්වයට විකුණන පුද්ගලයාගේ සිට නිලධාරීන් සේම මැති ඇමතින් අතරද කළු දුටු කළ වල ඉහින අය සිටින බව සත්‍යයි. මිනි පෙට්ටියෙන් උනත් ගසා කන සමහර මිනිසුන් සිටිනවා. කොවිඩ් වසංගතය තුලත් එවැනි කතා අප නිරන්තරයෙන් අසනවා දකිනවා. කිසිදු ප්‍රමිතියක් නැති බාල උපකරණ කොරෝනාව ඇතුලේ මරණ බිය විකුණාගෙන කන අපරාධයක් බව කිව යුතුයි. මේ සියතාප මාණ්ඩලික වාර්තාකාරිනී අංජනා කරුණාරත්න කොරෝනා වසංගතයත් සමග මුලින්ම කරලියට ආවේ මුහුණු ආවරණ හා විෂපීජනාශක දියර පාර පුරා විවිධ රෙදි වර්ග වලින් මැසූ මුහුණු ආවරණ එදා නිරන්තරයෙන් දක්නට ලැබුණා ඒවාෙහි ප්‍රමිතිය ගැන එදා කවුරුත් දැන සිටියේ නැහැ ප්‍රමිතිය සොයන්න ප්‍රමිති හදන්න එදා කාටවත් හැකි වුණෙත් නැහැ මොනම හෝ රෙදි කඩකින් මුහුණු ආවරණය කරගෙන සිටීම ප්‍රමාණවත් වන බව තමයි එදා සමහර විශේෂඥයින් පැවසුවේ. එදා රුපියල් 3400ට එක මුහුණු ආවරණයක් අලෙවි වූ අවස්ථා තිබුණා. අද වන විට මුහුණු ආවරණ වෙලදාම තරමක් විධිමත් වෙලා සර්ජිකල් මාස්ක් එක දක්වා ඇවිත් තිබෙනවා. අද එක් සර්ජිකල් මාස්ක් එකක් වෙනුවට දෙකක්ම පළඳින්න කියලා කියනවා. රුපියල් 10 සිට 2300 දක්වා මිල පරාසයන් තුල සර්ජිකල් මාස්ක් අලෙවි වෙනවා. එසේමයි විෂ බීජනාශකත් රුපියල් 100න් ආරම්භ වන පුංචි කුප්පියේ සිට රුපියල් 4500ක් වන ලීටර් 5 දක්වා අධික මිල ගණන් වලට විවිධ වර්ග වෙළඳපළේ තිබෙනවා. කොවිඩ් රෝගියට දැන් අවුරුදු 1000කට ආසන්නයි. ඒත් අදත් එකදු මුහුණු ආවරණයකට හෝ ප්‍රමිතියක් තිබෙනවාද යන්න බරපතල ගැටලුවක්. එසේමයි විෂ බීජනාශක දියරෙහිවත් සැනිටයිසර් පාර පුරා නිල් පාටට සමහර බෝතල් අලෙවි කරන්නේ අස්ප ගන්නට. ගාන කොපමණ වැඩි වුණත් ප්‍රමිතියක් තියෙනවද කියලා දන්නේ නැති අපට කොවිඩ් මරණ බය නිසා මේව ගන්න සිදු වෙලා තිබෙනවා.
කොවිඩ් ඇවිල්ලා අවුරුදු 1කමාරක් ගියත් අදටත් එකඳු ප්‍රමිතියක්වත් ප්‍රකාශයටපත් කරන්න බලධාරීන්ට හැකියාවක් ලැබිලා නැහැ. කොරෝනා මාරයත් එක්ක රුපියල් 10 මාස්කකේ සිට රැපිඩ් ඇන්ටිජන් කට්ටලෙනුත් ගසා කන පිටිසක බිහි වෙලා ඉන්නවා කියන එක සත්‍යයක්. ආණ්ඩුව කොරෝනා බිස්නස් එකක් කරගෙන තියෙනවා. දැන් අපි බැලුවම සිංගප්පූරුවේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එකක් ගන්න පුළුවන් ආසන්න වශයෙන් රුපියල් 750කට. ඉන්දියාවෙ එක 300ට දෙනවා. ලංකාවේ රුපියල් 2000යි. සිංගප්පූරුව වඩා වැටුප් 3න් එකකට අඩුයි. නමුත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කිට් එක රුපියල් 2000යි. මේක ලංකාවේ 600ට දෙන්න පුළුවන්. රුපියල් 600ට දෙන්න පුළුවන් ටෙස්ට් කිට් එක තමයි අද රුපියල් 2000ට දෙන්නේ. PCR පරීක්ෂණෙ මිල රුපියල් 2000කට කරන්න පුළුවන්. නමුත් අද ලංකාවේ රුපියල් 6500කට කරා. ආණ්ඩුව සහනාධාරය දෙන දවස් 10කට රුපියල් 2000යි. PCR එකක් කරන්න ගියාම 6500ක් දෙන්නවා. ඒතකොට අහිංසක දුප්පත් මිනිහෙකුට PCR එකක් කරගන්න බෑ. මිනිසුන කන්න බොන නැතුව තමයි මැරෙන්න වෙන්නේ. දැන් අද වෙනකොට රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වලින් කොච්චර ලාභයක් උපයනවාද අපේ රටේ ඔය බිස්නස් කරන සමාගම් දවසකට අපි දන්නවා ආසන්න වශයෙන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් 5000ක් වගේ ප්‍රමාණයක් සිද්ධ වෙනවා 5000 කියලා ගත්තොත් අද 2000ට විකුණන්නේ 500ට දෙන්න පුළුවන් 500ට දෙන්න පුළුවන් 2000ට විකුණනවා කියලා කියන්නේ 1500ක් එකකින් ලාභයි 1500 වැඩි කිරීම 5000 දවසකට ලක්ෂ 75ක් උපයනවා රැපිඩ් ඇන්ටිජන් වලින් මේ ආණ්ඩුවෙන් හිතවත් සමාගම් ආණ්ඩුව මේක බිස්නස් එකක් කරගෙන දිනේ ඉතින් මේක වැරදි සාමාන්‍ය මිනිහෙකුට පරීක්ෂණයක් කරගැනීමේ අවස්ථාව දී යුතුයි තමන්ට ලෙඩේ තියෙනවද නැද්ද කියලා හොයාගන්නේ මනුස්සයට අයිතිවාසිකමක් තියෙනවා රුපියල් 3000 ඉඳලා 15000 වෙනකන් පරතරයක ඔක්සිමීටර් විකිණනවා කියලා අප සඳහන් කළේ මීට සති දෙකකට පෙරයි එදා අප රජයට යෝජනා කළේ නිවාසවල සිටින අසරණ රෝගීන්ට ඔක්සිජන් මනින්න මීටර් නොමිලේ දෙන්න කියලායි අදත් අපට සෞඛ්‍ය බලධාරීන්ට කරන්න යෝජනාවක් තිබෙනවා රැපිඩ් ඇන්ටිජන් කට්ටලය ඔක්සිමීටරය PCR කට්ටල වලින් ගසාකන 11ක් ව්‍යාපාරික අරමුණු නතර කරන්න පියවර ගන්න. එසේම මුහුණු ආවරණයේ සිට විෂබීජනාශක දියර දක්වා පාලන මිලක් හදන්න. එසේම නියමිත ප්‍රමිතියක් හදන්න වහා ක්‍රියා කරන්න කියලා අප මෙරට සෞඛ්‍ය බලධාරීන්ට අවධාරණය කරන්න කැමතියි. තවත් සති දෙකක් රට වසා දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සියල්ලන්ට කලින් ප්‍රකාශ කළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. වැටෙන ආර්ථිකයේ ගොඩනැගිය හැකිවද අහිමි වන මනුෂ්‍ය ජීවිත නැවත ලබාගත නොහැකි බවයි ඔහු පවසන්නේ. එක්සත් ජාතික පක්ෂයේ වගකීම ඉෂ්ට කළ යුතුව තිබෙනවා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂ නායකයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා තවත් සති දෙකක්වත් අවම වශයෙන් රට වසා තැබිය යුතුයි කියන පණිවිඩය කල්බෙලා ඇතුව ප්‍රකාශ කරේ. පළමුව ස්ථානය ලබා දිය යුතුව තිබෙන්නේ ජන ජීවිතය ආරක්ෂා කරන්න. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වර්ෂයේ මැයි මාසෙදී අපේ සාකච්ඡාවලදී යෝජනා කරාම විරෝධතා වහා පැවැත්විය යුතුයි කියලා එතෙන්දි තනියම රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා නෑ නෑ විරෝධතා පවත්වන්න එපා විරෝධතා රේසියකට යන්න එපා මේ වෙලාවේ වැටෙන ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් මනුෂ්‍ය ජීවිත නැවත ගොඩ ගන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ හැටියට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා ඒකට වැරදි අර්ථකථනය දෙන්න අපේ කණ්ඩායම් වලින් කැඩී ගිය කොටස් උත්සාහ කරන එක කනගාටුදායක කාරණයක් ඉතිහාසයේ පුරා එවැනි අවස්ථාවල එකට ක්‍රියා කළ තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ අපේ විරෝධතාවය අපි ප්‍රකාශ කළ යුතුයි ඒ ජන ජීවිතය ආරක්ෂා වන පරිදි නිකුත් කරන්න කෙසේද කියන එකට ඕන තරම් ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ තිබෙනවා එන්නත් පෝලිං කළ දෙන එකෙන් කරන්නේ තවත් රෝගය බෝ කිරීම ගෙන්ගෙට ගිහිල්ලා කරුණා කළා මේ එන්නත ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න පරාක්‍රම සමුද්‍රයට යාබද ඇවිදින මන්තිරුව ඉදිකරන්නේ මහා සංගරත්නේ විද්වතුන්ගේ සහ ගොවි ජනතාවගේ කැමැත්ත මත පමණක් බව රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ යහපත් චේතනාවෙන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට යාබදව ඉදිකෙරෙන ඇවිදින මන්තිරුව මේවන විට රටේම අවධානයට ලක්වවසන්. මෙම යෝජිත මන්තිරුව වැවේ පුරාවිද්‍යාත්මක වටිනාකමට මෙන්ම පරිසරයටද බලපෑම් එල්ල කරන බව බොහෝ පාර්ශ්ව පෙන්වා දුන්නා. කෙසේ වෙතත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ සංචාරක ආකර්ෂණය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවූ බවයි. ප්‍රදේශයේ මහා සංගරත්නය මෙම ව්‍යාපෘතියට එරෙහිව මහමගට පිවිසි ආකාරය පසුගියදා අපි රටටම පෙන්වුවා. උද්ගත වෙමින් පවතින
ජනතා ප්‍රතිවිරෝධයේ මත මෙම ව්‍යාපෘතිය නවතා දැමීමට පියවර ගත්තේ පසුගිය 27 වෙනිදා මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා මහා සංගරත්නය විද්වතුන් ගොවි ජනතාව ඒ අයගේ කැමැත්ත පිට තමයි මේ මන්තිරු ඉදි වෙන්නේ ඒගොල්ලන්ගේ විරෝධයක් මත කරන්නේ මේක ඊටාම යහපත් චේතනාවෙන් වැවේ අගේ වැඩි කරන්න චේතනාවෙන් තමයි මේක පටන් ගත්තේ පිටින් එන අය තමයි මේ වැව බන්ට් එක දිගේ ගමන් කරන්නේ වැව උඩින් තියෙන පාරෙන් තමයි පොළොන්නරුවේ අසිරිමත් මේ වැව දකින්න ජනතාවට හම්බෙන්නේ මේ වැව උඩින් තියෙන පාර නිසා කියන එක මේ පැහැදිලිවම අවධාරණය කරන්න අඩි දෙක කොන්ක්‍රීට් බැම්මක් ගිහිලා තමයි මන්තිරුව ඉදි වෙන්නේ එතකොට වැව බන්ට් එක තව ශක්තිමත් වෙනවා මන්තිරයත් එක්කම ඉතිරි ගල් ටික ආපහු අහුරනවා රළපනාවට පොඩි හනේ හානියක් වෙන්නේ නැති විදියට අපි ජනතා පරමාධිපත්‍යයට අපි ගරු කරනවා හිස නමන ප්‍රජාතන්ත්‍රවාදී රජයක් විදිහට ජනතාව විරුද්ධ නම් මහ සංඝයා වහන්සේලා විරුද්ධ නම් කරන්න යන්නේ නැහැ ඒ ආශිර්වාද නැතුව මීටර් 20ක් විතර අපි මේකේ ඒ හදන සරස්ම හදලා මේකෙන් හානියක් වෙනවද නැද්ද කියලා බලලා ජනතාවට තීරණය කරන්න පුළුවන් මේකෙන් හොඳක්ද වෙන්නේ නරකක්ද වෙන්නේ කියන එක අහස උසට ඉහළ යන බාණ්ඩ මිල පාලනය කිරීමට මහජන මුදලින් නඩත්තු වන පාරිභෝගික අධිකාරියට නොහැකි වීම කනගාටුවට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කොවිඩ් වෛරසය මාර්යාගේ වෙස් අරගෙන ජනතාවට අතවනද්දී මේ ආණ්ඩුව ජනතාවගේ බෙල්ල මිරිකණ්ඩ හදනවා. අද කහ ග්‍රෑම් 100ක් රුපියල් 500ට ගිහින් තියෙනවා. අද සීනි කිලෝ එක රුපියල් 220 ඉඳලා ඉහළට. අද මේ රටේ ජනතාවට හිඟා නොකා හිඟා කන්න අතටවත් අල්ලටවත් සීනි ටිකක් අරගෙන තේ කහට කෝප්පයක් බොන්න බැරි තත්ත්වයට මේ රට පත් කරලා තියෙනවා. අපි අහන්නේ පාරිභෝගික අධිකාරිය නිදිද කියලා. මොකද පාරිභෝගික අධිකාරියේ පාලනයේ මේ වෙනකොට මේවා ගිලිහිලා ගිහින් තියෙනවා. එක එක්කෙනාට හිතු හිතු මතේ බඩු මිල වැඩි කරනවා. මෙහෙම වෙන්න නම් ඇත්තටම මහජන මුදලින් නඩත්තු වෙන පාරිභෝගික අධිකාරියක් මේ රටට අවශ්‍යද කියන තැනට දැන් අපිට තීරණය කරන්න වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව තමයි හොඳටම කරේ කියලා කියනවා. කොහෙද හොඳටම කරලා තියෙන්නේ? දැන් පොළොන්නර දිස්ත්‍රික්කයේ ගත්තොත් මාත්‍රා දෙකම දීපු අය ඉන්නේ 111යි. එතකොට දැන් මේ මාසේ 23 වෙනිදා වෙනකොට 60ට වැඩි මාත්‍රා දීපු අයගේ කල් දැන් පැනලා තියෙන්නේ. අද වෙනතුරු මේ දෙවෙනි මාත්‍රාව දී ගන්න විදියක් නැහැ. ඉතින් ඒ නිසා හැම වෙලේම කල් පැනලා වැඩ කරනවා. අපි තමයි හොඳට කරේ කියන්න පුළුවන්. වෙලාවට දේවල් කරා නම් වෙලාවට කොහෙද කරන්නේ? මෙරට පවතින ආර්ථික තත්ත්වයේ සහ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ප්‍රකාශ වූ විවිධ අදහස් දැන් කොළඹ නගරයේ සහ කොළොන්නාව නගර සීමාවේ ජීවත් වෙන අඩු ආදායම් ලාභී නාගරික පැල්පත්වාසී ජනතාවට මේ රුපියල් 2000න් සතබණයි shopping bag එකක් අරන් ගිහිල්ලා පරිප්පු 500කුයි සීනි 500කුයි හාල් කිලෝකුයි දා මොන හරි එකක් ගත්තම රුපියල් 2000ක් ඉවරයි. එතකොට ඒකෙන් වේල් කීයක් කන්න පුළුවන්ද? වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව විනාශ කරපු ආර්ථිකය තමයි අපි යාන්තම් හදගත්තේ. ඔවුන් තමයි රට විනාශ කරුවේ, රටේ ආර්ථිකය විනාශ කරුවේ. ශක්තිමත් ආර්ථිකයක් මහින්ද මහත්තයා දා බාර දුන්නා. ඇත්තටම මේ ලොක්ඩවුන් කිරීමෙන් ගත යුතු ප්‍රතිඵලය ලබා ගන්න තැනට සෞඛ්‍ය අංශ මෙහෙවලා ආරක්ෂක අංශ මෙහෙවලා ඇත්ත ලොක්ඩවුන් එකකට ආණ්ඩුව යන්නේ නැහැ. මේ නොයන්න වෙලමුකුත් නිසා නෙවෙයි ආණ්ඩුව ඉන්න මතේ හරි කියලා රටට පෙන්නන්න ඕන නිසා. මේ විදියට හැසිරිලා මේ වසංගතයෙන් රට මුදව ගන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා බඩු මිල ඉහළ යෑම ජනතාව මේ සම්බන්ධයෙන් මැසිවිලි නගද්දී සතුටු වෙන පිරිසකුත් ඉන්න රටක් තමයි ලංකාව. ආර්ථිකමය වශයෙන් රටවල් අද තේරුම් අරගෙන තියෙනවා මේ විදිහට රටවල් වහලා ආර්ථිකයත් සෞඛ්‍ය ආරක්ෂාවත් දෙකම ලබා දෙන්න බෑ කියලා. ඒ හින්දා මාර්ග උපදේශයන් වලට අනුව අපේ ජීවිතය හැඩගස්වා ගමු. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි සාමාන්‍ය පරිදි අපේ ජන ජීවිතයත් ආර්ථිකයත් පවත්වාගෙන යන්න. අනෙකුත් රටවල් අපිට මතකයි ඔවුන් දැන් රිකවවෙගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔවුන් දැන් හොඳ පැත්තට ගමන් කරන්නේ. අපි ගණන් කරන්නේ තාම නරක පැත්තට. මොවුන් අපි දන්නා මුලින් මිත්‍යා පසුපස ගමන් කරා. ඊට පස්සේ අපි කෑගාලා එන්නත් කරන ආරම්භ කරා. දැන් මේගොල්ලෝ හිතනවා ලබන මාසෙ එන්නත් කරන ඉවර වුණාට පස්සේ මේ රෝගේ ඉවර වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. රෝග නිවාරණය කරන්න රෝගේ ප්‍රචාරණය වීම වළක්වන්න ඕන. මේ ආණ්ඩුව රෝගේ ප්‍රචාරණය වීම වළක්වන්න කිසිද වැඩපිළිවෙලක් නැහැ කියන එක පේනවා මේ ලොක්ඩවුන් කිරීම මත. මේ ඩෙල්ටා කියන්නේ ඉතින් ගෑවුණත් බෝ වෙනවා. ඉතින් බොවෙන එක වළක්වන්න නම් රටේ ජනතාව ඇත්තට මේ සෞඛ්‍ය පුරුදු පිළිපදින්න ඕනේ. ඒ පිළිපැද්දොත් තමයි ඉතින් අපිට මේ රෝගය පාලනය කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මොනතරම් රෝහල් තිබ්බත් මොනතරම් වෛද්‍යවරු හිටියත් ඒ අය මොන කාර්යභාරයක් කරත් ආණ්ඩුව තිබ්බත් ආණ්ඩුව කියලා මොනා කරන්නේද?
අද ඉංග්‍රීසි පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඩයට තියෙන්නේ එන සතියේ කැබිනට් එකට ගේන්න යනවා කියලා අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ කූපන් ක්‍රමයට එහෙම නැත්නම් හාල් පොත් ක්‍රමයට නැවතත් අර 1977 කාලෙදි වගේ පුද්ගලයන්ට ලබා දෙන රුපියල් කීයට කිලෝග්‍රෑම් එකක් විකුණනවද කියන එක පිළිබඳව කැබිනට් මණ්ඩලය තීරණයක් ගනී කියලා මොකද්ද දෙයනේ මේ රටට වෙලා තියෙන්නේ අපි ආගමික සංස්කෘතියෙන් පිරුණු රටක් මොනතරම් සීමා මායිම් තිබුණත් ඇසළ පෙරහර සාර්ථකව නිමා කරගන්න අපිට හැකි වුණා. කොවිඩ් නිසා අපේ රටේ බොහෝමයක් ආගමික ස්ථානත් අද හුදෙකලා වෙමින් තිබෙනවා. මේ වාර්තාව ජංගම දුරකථනයෙන් රූගත කරන ලද්දේ කාංචන බණ්ඩාරයි. නොයෙක් මානසික පීඩාවන් හැලහැප්පීම් වලින් එදිනෙදා ජීවිතය ගෙවන ජනතාවට ආගමික ස්ථානවලින් සැලසූ මානසික සහනය මිල කළ නොහැකි. නමුත් සංචරණය සීමා කරන්නට වුණ කොරෝනාව ඇවිදින් රටම අඩපණ කරපු මොහොතක ඒ ආගමික ස්ථානත් අද පාළුවට ගිහින් ඉඩ ඉතිරි පැතිරි දැල්වුණ පහන් වැට අද හිස් වෙලා සුවහසක් ජනතාවක් පෝලිම් වල රැඳී සිටමින් වැඳුම් පිදුම් කළේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේටයි. දලදා මාලිගාව අවට අද හිස් භූමියක් වෙලා. එවන් පසුබිමක දලදා මාලිගාව සහ ඒ ආශ්‍රිත ආගමික ස්ථානයන් වලට පැමිණෙන බැතිමතුන් හට පූජා භාණ්ඩ අලෙවි කිරීමෙන් තම ජීවිකාව සරි කරගත් ඒ මිනිසුන්ට අද අත් වී තිබෙන ඉරණම කේදණීයයි. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමු වමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.